සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළේම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ COVID-19 වෛරස රෝගයෙන් මියගොස් ඇති හෝ මියගොස් ඇති බවට සැක කරනු ලබන යම් තැනැත්තෙකුගේ මෘතදේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධිවිධානවලට අනුව සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45ක සිට පැයක කාලයක් සම්පූර්ණයෙන්ම දැවී යනතුරු ආදාහනය කරනු ලැබිය යුතු බවයි. එමෙන්ම නිසි බලධාරියා අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක එම බලධාරියාගේ අධීක්ෂණය යටතේ ආදාහනය කළ යුතු බවත් නිසි බලධාරියා නම් කරන ලද ආදාහන කටයුතු භාරගෙන සිටි තැනැත්තන් හැර කිසිම තැනැත්තෙකු වෙත බහර දෙන නොලැබිය යුතු බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්. එහි දැක්වෙන්නේ සුසාන භූමියේ හෝ ස්ථානයේදී මෘතදේහ හසුරනු ලබන තැනැත්තාගේ ඇඳුම සහ නැවත භාවිත කළ නොහැකි පෞද්ගලික ආරක්ෂණ උපාංග ආදාහන අවස්ථාවේදී මිනි පෙට්ටියද සමගින් පුළුස්සා දැමිය යුතු බවයි. නැවත භාවිත කළ හැකි උපාංග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ලද විධිවිධානවලට අනුකූලව නිසි පරිදි පිරිසිදු කර විසබීජ හරණය කරනු ලැබිය යුතු බවද ගැසට් නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම මියගිය තනත්තාගේ භෂ්මාවශේෂ අවශ්‍ය නම් ළඟම ඥාතියාගේ ඉල්ලීම පරිදි එම ඥාතියා වෙත බහර දිය හැකි බවද එහි සඳහන්. මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට රෝගීන් 7 දෙනෙකු මියගොස් ඇති අතර එම ආදාහන කටයුතුද සිදු කෙරුණේ මෙම ක්‍රමවේදයන්ට අනුකූලවයි. වෛරසය ආසාදනය වූ තවත් 141 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සැක සහිත රෝගීන් 154 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. මෙ අතර COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 5 දෙනෙකු මෙවන විට රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම පුද්ගලෙන් ඇසුරු කළ රත්නපුර මුද්දුව සහ පැල්මඩුල්ල වලව්වත්ත ප්‍රදේශවල පදිංචි 64 දෙනෙකු නිරෝධායනය සඳහා දියතලාව යුදහමුදා කඳවුරේ පිහිටි මධ්‍යස්ථානයට පසුගිය 8 වැනිදා යොමු කෙරුණා. එහිදී ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර මෙම පිරිසට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති අතර ඒ අනුව ඊයේ රාත්‍රියේ ඔවුන් නැවත තමන්ගේ නිවෙස් කරා පැමිණියා. මෙයතර පාදුක්ක ප්‍රදේශයේ සිට කළුතර දොඩංගොඩ සිල්වර් ඩේල් ගම්මානයට පැමිණි කාන්තාවක් නිරෝධායනය සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද පියවර ගත්තා. ජායල සුදුවැල්ල ප්‍රදේශයේදී වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මීට දින කිහිපයකට පෙර හඳුනාගත් අතර ඔහු ඇසුරු කළ එම ප්‍රදේශවාසීන්ට සෞඛ්‍යංශ දැනුම් දුන්නේ නිරෝධායනය සඳහා යොමු වන ලෙසයි. එහෙත් එම නිරෝධායන කටයුතු මගහරිමින් සිටි 28 දෙනෙකු ඊට දින කිහිපයකට පසු නාවික හමුදාවේ බුද්ධි මෙහෙයුමකින් අත්අඩංගුවටගෙන ඔලිවින් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරුණා. ඉන් තවත් 6 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබූ බවට අනාවරණය වුණේ ඊයේ දිනේදී. ඒ අනුව ඔවුන් ඇසුරු කළ තවත් 52 දෙනෙකු නාවික හමුදාව සියභාරයට ගැනීමට ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඔවුන්ද නිරෝධායනය සඳහා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවරගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූර්ය බණ්ඩාර මහතා සඳහන් කළා. මෙයතර සුදුවැල්ල ප්‍රදේශයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු ඇසුරු කළ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙහි සේවක කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී තිබුණා. ඒ හේතුවෙන් එම රෝහලෙහි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 22 දෙනෙක් සහ වැලිසර ලය රෝහලේ සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුද මන්නාරම මුලන්කාවල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට පියවර ගත්තා. මේ අතර අම්පාර අක්කරේ පත්තුව 19 කොටසේ පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 8 වැනිදා තහවුරු වුණා. එම පුද්ගලයාගේ බිරිඳටද වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයින් 51 දෙනෙකු දම්මින්න යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත අද යොමු කෙරුණා. මෙ අතර සිංගප්පූරුවේ සහ දෝහා කටාර්හි සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශ කළේ 14 දෙනෙකුගෙන් යුතු පිරිසක් එලෙස මෙරටට පැමිණි බවයි. ඔවුන් නිරෝධායනය සඳහා දියතලාව කඳවුරේ පිහිටා තිබෙන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළා. මෙ අතර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් නැවත මෙරටට පැමිණීමට නොහැකිව එරට රැඳී සිටිනවා. ඉන්දියානු රාජ්‍ය තුල ඉතා දැඩි ලෙස මෙම වසංගතය ව්‍යාප්ත වීමට පෙර ඉන්දියාවේ අධ්‍යන කටයුතු හදාරන ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශ්‍රී ලංකා දේශයට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන්නේ නම් මේ ඒ සඳහා ඉතාමත් සුදුසුම අවස්ථාව වනු ඇත. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ වෙනත් රටවලට සාපේක්ෂව COVID-19 රෝගීන්ගේ අඩු වාර්තාවීමක් මෙරටින් දක්නට ලැබෙන නමුත් එය සතුටු විය හැකි කරුණක් නොවන බවයි. අපිට පිහින තියෙන කාරණය තමයි මේ රෝගය ඇඟට ඇවිල්ලා දින 14ක් විතර රෝග ලක්ෂණ නොපෙන්වා ඉන්න පුළුවන්. මේ රෝග ලක්ෂණ නොපෙන්වුවත් රෝගය බෝ කිරීමේ අවධානම එහෙම තියෙනවා. එහෙමනම් අපි කළ යුතු කාරණය තමයි මේ රෝගීන්ව රෝග ලක්ෂණ නැති රෝගීන්ව අඳුරගෙන ඔවුන්ව නිශ්චිත ස්ථානවල හුදකලා කරලා තබාගෙන අවශ්‍ය අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමු කිරීම. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහටම ඉතා විශාල ප්‍රමාණයක් මත ඇග්‍රෙසිව් ටෙස්ටිං අපි ඉතාම ආක්‍රමණ ශීලී විදියට පරීක්ෂණ පවත්වන්න ඕනේ. අපි මේ පරීක්ෂණ නිතර නිතර කිරීම හරහා රෝගයේ ඇතැයි සකස් කරන පිරිස් අඳුනා ගැනීමේ හැකියාව.
මෙතර රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික සහ නිෂ්පාදන අධ්‍යන අංශයේ මගින් නිෂ්පාදනය කළ උසස් තත්ත්වයේ සොසන ආධාර යන්ත්‍රයක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කළා. ලක්ෂ 3ක පමණ වියදමකින් නිෂ්පාදනය කළ මෙම යන්ත්‍රය ජංගම දුරකථනයකින් හැසිරවීමේ හැකියාවද පවතිනවා. මෙරටින් වාර්තාවන රෝගීන්ගෙන් කොටසක් යොමු කරන්නේ වැලිකන්ද මූලික රෝහලටයි. ඔවුන් සුවපත් කිරීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු රෝහල්කාරී මණ්ඩලය දැඩි වෙහෙසක නිරත වනවා. එම වෙහෙසකර රාජකාරිය අතරතුර රෝහල්කාරී මණ්ඩලය තම වෙහෙස නිවා ගැනීමට මෙලෙස එක් වූ අතර රෝගීන්ගේ මානසික සුවය වෙනුවෙන් රෝගීන්ද ඊට දායක වුණා.